හරි අද අපි පටන් ගන්නෙ කවුඩුල ඉතිහාස කතාවේ දෙවෙනි කොටස. පළවෙනි කොටස ඉවර කරලා ඊපස්සේ අපි කිව්වා කවුඩුල ඉතිහාස කතාව පිළිබඳ දෙවෙනි කතාංගය සම්බන්ධව තියෙන වීඩියෝ එක අරන් එනවා කියලා. ඉතින් ලොකු කතාවක් ඕනේ නැහැ. පට්පත් ගාල යමු. මේ දෙවෙනි කතාංගය මොකක්ද කියන එකට. කොමෙන් කොම හරි මේ මින් ඒරියාව නිර්මාණය කරන්නේ නලු දෑකඩ කියන මහා වාරි තාක්ෂණික ශිල්පියා. කොමාරි මේ එතුමා ඒවැව නිර්මාණය කරද්දී එතුමාගේ මේ සහායට වාරි තාක්ෂණික ඉංජිනේරුවරයෙක් හිටියා. එයා තමයි කවුඩාරාල කියන්නේ. මේ කවුඩාරාලයි නලු දෑකඩ කියන මහා වාරි තාක්ෂණික ශිල්පියායි තමා මින් ඒරියාව නිර්මාණය කරන්නේ. කොමාරි මේ මින් ඒරියාව නිර්මාණය කරද්දී සාමාන්‍යයෙන් මහසේන රජතුමාගේ රාජධානියේ තිබ්බ අනුරාධපුරය. ඉතින් මේ වැවේ ඒ කියන්නේ මින්නේරිය වැවේ නිර්මාණය පිළිබඳව මාසික වාරි තාක්ෂණික කමිටු රැස් වෙලා ඒකේ ප්‍රගතිය පිළිබඳ විශ්ලේෂණය කරන අනුරාධපුරයේදී කොමාරි මේ නලු දෑකඩ කියන වාරි තාක්ෂණික ශිල්පියත් එක්ක මේ කවුඩාරාලත් මේ වාරි තාක්ෂණික කමිටු වලට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙද්දී මේ ඒ කාලේ මේ මහසෙන් රජතුමාගේ මේ සොහොයුරිය වෙච්ච විසෝ බණ්ඩාර කුමාරියත් මේ වැව් නිර්මාණය සම්බන්ධව ගොඩක් අවධානය යොමු කරපු සහ ඒ පිළිබඳව ගොඩක් ආශ කරපු කෙනෙක්. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට එතුමියත් මේ වාරි තාක්ෂණික කමිටු වලට සම්බන්ධ වෙනවා. කොහොම හරි මේ අපූර්ව කතාවක් තමයි උතන තියෙන්නේ. අවසානයේ ප්‍රතිඵලයක් විදිහට අර මේ අපි කියමු කවුඩාරාලයි මේ විසෝ බණ්ඩාර කුමාරිය අතර මේ යම්කිසි ආදර සම්බන්ධයක් නිර්මාණය වෙනවා කියලා තමයි ඉතිහාස කතාවල සඳහන් වෙලා තියෙන්නේ. ওই ආදර සම්බන්ධයේ මහසෙන් රජතුමා විරුද්ධ වෙන්නෙත් නැහැලු. අවසානයේ කොහොම හරි මේ දෙන්නා විවාහ වෙනවලු. විවාහ වෙලා මේ දෙන්නා එනවලු මේ මැදිරිගිරිය කියන පැත්තට. මේ මැදිරිගිරිය කියන පැත්තට ඇවිල්ලා මේ දෙන්නා මේ හරිය රාජධානියක් නිර්මාණය කරගෙන ඒදී අර කවුඩුල්ල වැවේ කතන්දරය නිර්මාණය වෙන්නේ ඔන්න ඔය කියන කරුණු කාරණා පාදක කරගෙන. කොහොම හරි මේ රාජධානියේ ඉදදී මේ විසෝ බණ්ඩාර කුමාරිය වැව් නිර්මාණය සඳහා ගොඩක් උනන්දු නිසා මින්නේරි වැවෙත් වතුර ඉතුරුයි. ඒ වතුර උතුරා යන නිසා ඒ වතුරට එකතු කරලා මොනව හරි දෙයක් කරමු අපිත් වැවක් හදමු කියලා කියනවා අර කවුඩාරාලට. කවුඩාරාල මේ තාක්ෂණයේ සම්බන්ධව හොඳ දැනුමක් තියෙන කෙනෙක්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒගොල්ලෝ මෙන්න මෙතන මහසෙන් රජතුමාටත් හොරෙන් කවුඩුල්ල වැව නිර්මාණය කරනවා. කොමාරි අවසානයේදී අර නෑඹිලි කොරහේ කතා වගේ මහසෙන් රජතුමා මේක දැනගන්නවා. මේක දැනගත්තට පස්සේ මහසෙන් රජතුමාට ටිකක් තරහ යනවා. මොකද මේ නංගි තමන්ට වඩා ටිකක් ලොකු වැවක් තමන්ට වඩා එහා ගියපු දෙයක් නිර්මාණය කරා කියලා. ඔන්න ඕකේ ප්‍රතිපාරයක් විදිහට මාසෙන් රජතුමා තීරණය කරනවා අර කවුඩාරාල උල තියලා මරන්න. අන්නේ කවුඩා උල තිබ්බ ස්ථානේ කවුඩු උල්ල වෙනවා. ඒ කවුඩුල්ල අවසානට කවුඩුල්ල වැව වුණා කියලා තමයි ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. ඔය කවුඩුල්ලේ දෙවෙනි කතාංගය. ඔය දෙවෙනි කතාංගය ඇතුලේ අවසානෙට විසෝ බණ්ඩාර කුමාරිය අර කවුඩාරාලත් මරපු නිසා ඒ දුක ඉවස ගන්න බැරුව මේ කවුඩුල්ල වැවේම සොරවුවට පැනලා ජීවිතේ හානි කරගත්තා කියලා තමයි ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. ඔය කවුඩුල්ල වැවේ අපිගෙන ආපු ඉතිහාස කතාවේ දෙවනි කොටස මෙතනින් සමාප්ත වෙනවා. ඕගොල්ලෝ සමහර විට දැනගෙන හිටියේ නැතුව ඇති මේ වගේ කතාංගයක් මේ කවුඩුල්ල වැවත් එක්ක තියෙනවා කියලා. ඔන්න හදේක ඕගොල්ලෝ දැනගත්තා. කවුඩුල ඉතිහාස කතාව ගැනගෙන ආපු වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. අපි ඒ ඉවරුණාට තවත් ගවේෂණාත්මක තොරතුරුත් එක්ක මේ සම්බන්ධව තියෙන ඉතිහාසාත්මක වැදගත්කමක් තියෙන තොරතුරුත් එක්ක අලුත් වීඩියෝ එකක් ළඟදීම අරන් එන්න. එහෙනම් හැමෝටම ගුඩ් ලක්. අපි ගිහින් එන්නම්.